ලක්වාසී සැමටම විශේෂයෙන් පාසල් ළමුන්ට මේ දිනවල ඉතා විරල අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ තමයි වාර්ෂිකව අප්‍රේල් මාසයේ ඇතිවන ලයිරිඩ් නම් උල්කාපාත වර්ෂාව මෙවර වසර 415කට පසු පියවියසෙන් දැක ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබීම. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලයිරිඩ් උල්කාපාත වර්ෂාව සහ ඒ සමගම මේ දිනවල අපට පැහැදිලිව දැකගත හැකි ග්‍රහලෝක පහක් පිළිබඳවයි. වල්ගතරුවක් එහෙමත් නැත්නම් ධූමකේතුවක් සූර්යයා වටා ගමන් ගන්නා විට ඉන් විවිධ පාෂාණ කොටස් හැලී යන අතර එම ධූමකේතුවේ කක්ෂය අසලින් පෘථුවිය ගමන් ගන්නා විට එම පාෂාණ කොටස් පෘථුවියේ ගුරුත්වාකර්ෂණයේ හේතුවෙන් පෘථුවිය දෙසට ඇදී එනවා. එහිදී එම පාෂාණ කොටස් පෘථුවි වායුගෝලයේ ගැටීමේදී වායුගෝලීය ඝර්ෂණයේ හේතුවෙන් ගිනිගෙන දැවී යන අවස්ථාව අපිට උල්කාපාත වර්ෂාවක් ලෙස දිස්වෙනවා. සෑම වසරකම අප්‍රේල් මාස 16 සිට 25 දක්වා කාල පරාසය තුල ඇතිවෙන මෙම ලයිරිඩ් නම් උල්කාපාත වර්ෂාවට පාදක වන්නේ තැචර් නම් ධූමකේතුවයි. මෙම ලයිරිඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම කාලය අලුයම 4 සිට 5:30 දක්වා වන බවයි පැවසෙන්නේ. මේ දිනවල උල්කාපාත පැයකට 5ක් පමණ දැකිය හැකි වන අතර මෙහි උච්චතම අවස්ථාව ඇතිවන අප්‍රේල් මාස 21 22 දිනයන්හිදී උල්කාපාත පැයකට 20ක් හෝ ඊට වැඩි වශයෙන් දැකගත හැකි වෙනවා. එමෙන්ම අප්‍රේල් 17 වන දින සිට චන්ද්‍රයා කෙමින් මැකී ගොස් 23 වන දින අමාවක ඇතිවන බැවින් මෙම දර්ශනයේ කිසිදු බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙන බව පැවසෙනවා. මෙම උල්කාපාත වර්ෂාවට අමතරව මේ දිනවල හිරු බැස ගොස් අහස කළුවර වූ විට රාත්‍රී 7ට පමණ බටහිර අහසේ දීප්තිමත්ම වස්තුව ලෙස සිකුරු ග්‍රහයාද අපට දැකගත හැකි වෙනවා. බටහිර අහසේ සිකුරු ඉතාම දීප්තිමත්ව පෙනෙන්නේ අප්‍රේල් මාස 27 වන දින රාත්‍රියේදී. එමෙන්ම අප්‍රේල් 16 සිට අප්‍රේල් 25 කාලය තුලදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි කහපැහැයෙන් දිස්සෙන යෝධ බ්‍රහස්පති, වලලු බලන් ග්‍රහයා වන සෙනසුරු සහ රත්පැහැ අඟහරු යන ග්‍රහලෝකත් ඒ සමගම හිරු නැගීමට පෙර නැගෙනහිර සිටිජයට ඉහලින් නැති බුධ ග්‍රහයාත් අලුයම් කාලයේදී හොඳින් දැකගත හැකි වෙනවා. ඉතින් ඔබත් අහස පැහැදිලිව දිස්වන මේ දිනවල මෙම ආකාශ වස්තුන් නිරීක්ෂණය කර ඒ පිළිබඳ ඔබේ වටිනා අදහස් අපිත් සමග බෙදා ගන්න. මෙවැනි වැදගත් තොරතුරු නිරතුරුව දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහලින් ඇති bell icon එක click කරන්න. අපේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.